අපි අමුණේද චාමර මෙතන හිටිය කියලා තේරුමක් නැහැනේ දැන් සීරමායත් ගිහිල්ලා මට මෙතන ඉන්නකොට තාත්තා කරපු කීප හැම දෙයක් මතක් කරනවා කින්කිනේ මට තේරෙනවා ඔයාගේ වේදනාව ඒත් මෙතන හිටිය කියලා තේරුමක් නැහැනේ අපි යමු ප්‍රසිද්ධ නීතිඥ මහත්මිය. ඔච්චර ප්‍රසිද්ධද කියනවා නම්
නඩුවක් කල් ගියත් රුපියල් 25000ක් ගන්නවා. හා. ඔව්. ඊ තරම් දක්ෂයි. ඔව්. ආ. මේ ඉන්නේ එහෙ මේ ලොකු ආයතනයක සභාපති කෙනෙක්. හා. හා. කොහෙද යන්නේ? ඉන්නේ. දුක් වෙන්න එපා චාමර. දැන් දුක් වුණා කියලා තේරුමක් නැහැනේ. මට දුක වෙන මොකවත් නිසා නෙමෙයි. තාත්තගේ ලොකු හිණියක් තිබුණා. අපේ හොස්පිටල් එකත් කවදා හරි ලංකාවේ ලීඩිම හොස්පිටල් එකක් බවට පත් කරන්න. නමුත් ඒක ජීවත් වෙලා ඉන්න කාලෙත් කරගන්න බැරි වුණා. ඉතින් තාත්තට බැරි වුණ හීනේ වාට පුළුවන් හැබෑ කරන්න. වාට මං ඉන්නේ. අනිතක මේ සේරටම වඩා අපේ තාත්තාට උදව් කරයි. අපි මේ දේ කොහොමරි කරමු. මට දැන් මගේ තාත්තා නැතුණ. මට දැන් ඉන්නේ වාගේ තාත්තා විතරයි. ඒක තමයි මට තියෙන හයියත්. පටනේ මාල් කියන්නේ. මම නැන්සි වැටෙන හැම වතාවකදීම මාව එන්කරේජ් කරන්න කියලා. එතකොට යමරජ්ජුරෝද තීරණය කරන්නේ මොන වගේ දඩුවමක් දෙනවද කියලා. ඔව් ඒක මේ අපි කරපු පින්පව් අනුව යමරජ්ජුරෝ තීරණය කරනවා මොන වගේ දඩුවමක්ද දෙන්නේ කියලා. බොහෝ වෙලාවට තිරිසං ආත්ම එහෙම නැත්නම් පහත් මනුස්ස ආත්ම උන්නේ වගේ නේද? ඒ මොන අපරාධයක්? ඒක ඉතින් අපි මේ කරපු පින්පව් අනුවනේ තීරණය වෙන්නේ. ඔය යමරාජ රෝගාවට අරන් යනවා නඩුහන්. සරත් වෙනවා කිව්වා කරලා බලන්න. කමන්නේ චාමර දැන් තාත්ත නැති වුණා. ඊට වඩා මං ඉන්නවනේ. අපි මේ වැඩේ කරගෙන යමු. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මම යන්න කියලා බැලුවේ. හොස්පිටල් එක වැඩේ හිමමයිනේ. ෂැන්ඩිලුත් තියෙනවා. තැන්කියු. යමරජතුමනි, මොහු මනුලොව විදුහල්පතිවරයෙක් ලෙස වාසය කරපු අයෙක්. මොහු අසාධාරණ ලෙස, වංචා සහගත ලෙස ළමයි පාසලට ඇතුළත් කිරීමේදී මහත් ධනස්කන්ධයක් ඉපයුවූ මනුසත්වයෙකි. එපමණක් නො, මොහු සමග තවත් කීප දෙනෙක් එකතු වූ ජාවාරමක් ලෙස ධනය උපයාගෙන ඇති නිරිසත්වයෙකි රජතුමනි. මේ නිරිසත්වයාට
මේ චෝදනා ගැන කිව හැක්කේ කුමක්ද? අනේ යමරාජතුමනි, මං එහෙම දෙයක් කිරුවේ නෑ යමරාජතුමනි. තා එසේ නොපලේ නම් මේ අපායට ආවේ කුමකටද? තා සම්පූර්ණයෙන්ම පවසන්නේ මුසාව. තා මනුලොවදී මිනිසුන්ට වැරදි කරලා මනුලොව නීතියෙන් ගැලවුණාට ස්වභාව ධර්මයේ නීතියෙන් කවදාවත් ගැලවෙන්න බෑ. අරයෝ යම පජිතුමනි, මේ නිර්සත්‍යයට දඬුවම් දීමට කලින් මනුස්ස ලෝකෙ මොකල වැරදි පොඩ්ඩක් අපිට පේන්න. ඔව්ෝ, ඔව් මං ගුරුදුර රැසිමු කැඳවලා තියෙන්නේ. දැන් එතකොට මේගොල්ලන්ට පාසල් සංවර්ධන සමිතියට උදව්වක් කරන්න පුළුවන්. ඔව් සර්. එතකොට කීයක්ද ගෙවන්න ඕනේ? දැන් මෙහෙමයි. මේ දවස්වල අපි ඉස්කෝලේ ක්‍රීඩා පිට්ටනිය සංවර්ධනය කරනවා. එතකොට අපි පිහිනුම් තටාකයකට හදන්න සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉතින් අපිට මුදල් ඕනනේ. කමක් නැහැ කියන්නේ. අපිට පුළුවන් උදව්වක් අපි කරන්න. පුතාව ඉස්කෝලේට ගන්න එක විතරක් අපිට කරලා දෙන්න සර්. එහෙමනම් ලක්ෂයකම අරන් දෙන්නකෝ. හරි, ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ සල්ලි අපි කොහෙටද දෙන්න ඕනේ? එහා පැත්තේ ඔෆිස් එකේ ඉන්නවා ඉන්ද්‍රාණි කියලා මිස් කෙනෙක්. අන්න යාර දෙන්න. බොහොම ස්තුතියි සර්. ඉන්ද්‍රාණි, දැන් උතන්ට ළමයෙක් අරගෙන අම්මිකු තාත්තිකු වෙනවා. ඒගොල්ලෝ ලක්ෂයකම ආරද්දෙයි පාසල් සංවර්ධන අරමුදලට කියලා. මතක ඇතුව ඩුප්ලිකේට් එකෙන් බිලක් කඩලා දෙන්න. ඉදා වගේ ඔරිජිනල් එකෙන් එහෙම දෙන්න එපා. මතක ඇතුව කරන්න. හරි සර්, මම කියපු විදියට කරන්න. සර්, අරගොල්ලෝ එනවා. මම තියන්නද? හරි. ප්‍රින්සිපල් සර් කිව්වා පාසල් සංවර්ධන සමිතියේ ලක්ෂකම ආරක් ගෙවන්න කියලා. ඒක මිස්ටයි ගෙවන්න කියලා කිව්වේ. දැන් සල්ලි ගෙනද දැන්? ගෙනත් තියෙනවා. පුතාගේ නම කියන්න. සම්පත් ජයවර්ධන. තාකල වැඩේ සාධාරණයි කියලාද කියන්නේ? උගත්කම හිමි කරගත් තා අධ්‍යාපනයේ මාවෙන් මේ කල වැඩේ හරිද? යමරජතුමනි, මොහුගේ අකුසල් කර්මයට අනුව මොහුට තිරිසන් ආත්මයක් ලබා දීමට මා යෝජනා කරනවා. අනේ යමරජතුමනි, මට සමාවෙන්න. මේ වගේ ප්‍රතිපලයක් වෙනවා බව දන්නවනම් මං කවදාවත් මේක කරන්නේ. අනේ මට සමාවෙන්න. අනේ මට සමාවෙන්න. මම තාට සත්ව සම්පත් සහිත නිවසක සුනකාත්මයක් නියම කරනවා. අනේපා යමරාජතුමනි. යම පන්නනි, මොහු රැගෙන යනු. අනේ මට සමාවෙන්න.
අනේ මට සමා වෙන්න. යමරජතුමනි, ඔබතුමා කුමක් ගැනද කල්පනා කරන්නේ? යමය අපි දඬුවම් දුන්නාට මනුසතුන් අකුසල් නොකර ඉන්නවාද? නැත රජතුමනි. එම නිසා අපි දෙන දඬුවම් වල වෙනසක් ඇති විය යුතුයි. අනුලව සිටින නරයන්ට දැනෙන ආකාරයේ දඬුවම් ක්‍රමයක් විය යුතුයි. එය සැබෑවක් යම රජතුමනි.